Mangga betul aja, awal dahulu itu dengan kolade kak kau no, mereka karya mandi lihat, mereka gindeh, mereka sabah katakan lewano, mereka menteri orang itu rupiah lekasi, ini kan diesel dengan orang ini mereka mah pajak berak, mangga balik waktu itu ini diesel lara kita tidak gan netnya, potongnya oleh putih wadil aja bu karuja surya mahatya, mereka menteri orang itu dengan kalkiri, netta fresh milk, menteri orang bayar ini pak piti kiri dengan kita buat asal mama parlimen dengan tegak kuat boneka nevat tua, muka dah elia minis sunta, wah piti kiri dah di, metana kalkiri fresh milk dengan wajahnya kan, mama salah kuat balu berak pidir. Eni sa, api dah polis garis jolin telgahan nonne, makeup mah pahar tuh cebera karuna kala menteri unda emat dengne, apa? Api dah onne, karuna kala kan nawat tan, emade karan dengne, apa? Eka mangkalan, eka siapa bicara dengne, nikang kuat deh pa, salli balat deh pa, pelia api dah onne, mata telgahan kita luar yang lebih jatuh unne, magul kita deh, mangge magul kita deh, awalanggu kara, mata cawat deh, magul kita deh, ini sa karuna kala. Abi dah bishaya sebara prasada deh pa. Ia rasa tu telgahan lagi la poli maga. Ujai Mahamantri itu. Wah, mana pahat? Garu kata naik ke tumani? Kayi dekan deh. Emet tumar perkasa kerana dende. Garu kata naik ke tumani? Emet tumar atas tuti banteno. Mie awastha labadi impili bandebe. Mai tano samaje waradi matyak. Ia ratri indala palavela ati beno. Ia samaje waradi matyak palavi ima tulle. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට බරපතල අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, කණිජ තෙල් සංස්ථාව මේ මොහොතේදීවත් මීට පෙරදීවත් කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රීවරයෙක්ට වෙළඳ පොලේ මිලට අඩු මුදලකට කොහෙවත් තෙල් මිලදී ගැනීම සඳහා ඉඩ සලසලා දීලා නැහැ. ඒක මේ මොහොතේ දීලත් නැහැ, මීට පෙර දීලත් නැහැ, ඉදිරියට දෙන්නෙත් නැහැ. ඒක වැරදි විදියට සමාජගත වෙච්ච දෙයක් ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, පොඩක් අහුම්කම් දෙන්නකෝ. ගරු කතානායකතුමනි, මේ පිළිබඳව මේ සමාජයේ අද කතිකාවත ඇති වෙලා තිබෙන්නේ මේ ඇති වෙලා තිබෙන ඉන්ධන අර්බුදයත් එක්ක. ඔබතුමා විශේෂයෙන්ම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ තිබුණා පහුගිය දවසේ පාර්ලිමේන්තු සතියේදී. පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට ඒ අවශ්‍ය ඉන්ධන පහසුකම් ලබා ගැනීම සඳහා යම් ඉඩකඩක් ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව. එතන මේ පොලිස් ස්ථානයේ පවතින ඉන්ධන පිරවුම් හලින් සාමාන්‍යයෙන් අලවිය සිදු කරන්නේ නැහැ. පොලිසිය මිලදී ගැනීම කටයුතු කරන අපිට ඒ අදාළ මුදල් ගෙවලිවල තමයි ඉන්ධන මිලදී ගැනීම කටයුතු පොලිසිය විසින් සිදු කරන්නේ. ඒ වගේම පොලිසිය නිලධාරීන්ට නිකුත් කරන්නේ මුදලට නෙවෙයි, ඔවුන්ට ලීටර ප්‍රමාණයට පමණයි ඔවුන්ගේ නාරාහෙම්පිට ගරාජයෙන් නිකුත් කිරීමේ කටයුතු කරන්නේ. ඒක තමයි මෙතෙක් පැවති සම්ප්‍රදායික ක්‍රමය. ඒ වගේම ඔබතුමාගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා අපෙන් ඉල්ලීමක් කරාම මේ අදාළ දින කීපයේ පමණක් අත්පිට මුදලට ලබා දෙන්න කටයුතු කරන්න කියන එක කණිත් තෙල් සංස්ථාව පැහැදිලිවම ඔවුන්ට ලිඛිතව අවසරය ලබා දීලා තිබුණේ වෙළඳ පොලේ පවතින සිල්ලර බිලට. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක් ගත්තොත් එහෙම 334.719 එක මුදල. ඒ වගේම ඩීසල් ලීටරයක් ගත්තොත් එහෙම ඔටෝ ඩීසල් ලීටරයක් 289.713 එක කියන මුදල. මේ මුදලට පවතින කොන්දේසි යටතේ. පවතින කොන්දේසි යටතේ කියන්නේ මේ රටේ මේ වෙලාවේ පවතින්නේ රුපියල් 8000යි උපරිම මුදල අපි දෙන්නේ ඉන්ධන පෙරුම්හල්වල ඒ ඕනෑම කෙනෙක්ට ලබා ගැනීම සඳහා. අපි ප්‍රවාහන කටයුතු කරන ඒවට විතරයි සීමාවක් නොමැතිව ලබා දෙන කටයුතු කළා තියෙන්නේ. ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2000යි මෝටර්සයිකල් සඳහා රුපියල් 2000යි. මේක තවත් පවතින නීතිය. මේ නීතිය යටතේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරන අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් අයට අත්පිට මුදලට ලබා දීමේ කටයුතු තීරණය කරන්න කියලා තිබුණේ. නමුත් බරපතල වැරද්දක් සිදු කළා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ගරාජයේ විසින්. වීරසෝමන මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ තියෙන ඩිස්පෙන්සර් එක යාවත් කාලින කළා නැහැ අවුරුදු 3-4කින්. මේ 121ක අගය තියෙන්නේ මේ අවුරුදු කීපයකට පෙර තිබුණු අගයක් තියෙන්නේ. මාස කීපයකට පෙර තිබුණු අගයක්. ඔවුන් මේ තාක්ෂණික වැරද්ද ඒ සිද්ධ කළා තියෙනවා. ඒ නිසා අපි වහාම විශේෂයෙන්ම අත්පිට මුදලට මේ වෙළඳ පොලේ පවතින මුදලට ලබා දෙන එකත් අද උදෑසන ඉඳලා අපි නවත්තන්න කියන එක ඔවුන්ට දැනුවත් කළා තියෙනවා. ඒ වගේම මේක යාවත් කාලින නොකිරීම පිළිබඳව අපි පරීක්ෂණයක් පවත්වන්නත් කියලා කියලා තියෙනවා. විශේෂම කියන්න ඕන කිසිම මන්ත්‍රීවරයෙක්ට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, ඔබතුමා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්, විපක්ෂ නායකවරයා වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්, කිසිම කෙනෙක්ට වෙළඳ පොලේ පවතින මිලට වැඩිය සතයක්වත් අඩුවෙන් කණිත තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දෙන නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒක ලබා දෙන කටයුතු කරන්නේත් නැහැ. මේ මොහොතෙත් අපි තීන්දුවක් අරගෙන තිබුණේ පහුගිය කාලේ ඉන්ධන පිරවුම් හල් වලින් යම් කිසි ප්‍රමුඛතාවයක් ලබා දීලා තිබුණා අත්‍යවශ්‍ය සේවාවලට. මන්ත්‍රීවරුන්ට එහෙම තිබුණ නැහැ ගරු කතානායකතුමනි. මෙතන ඉන්න මන්ත්‍රු සමහරු අපිත් එක්ක තරහ වුණා. කතා කරලා තෙල් ටිකක් ඉල්ලලා තරහ වෙච්ච කට්ටිය ඉන්නවා. අපි ඔවුන්ට කිව්වේ එහෙම දෙන්න ක්‍රමයක් නැහැ කියලා. මගේ වාහනෙට ගහන්නෙත් ගරු කතානායකතුමනි, ඔබතුමාගේ වාහනෙට ගහන්නෙත්, අගමැතිතුමාගේ වාහනෙට ගහන්නෙත්, විපක්ෂ නායකතුමාගේ වාහනෙට ගහන්නෙත්, ඇමතිවරුන්ගේ වාහනවලට ගහන්නෙත්, අගමැතිතුමාගේ සියලු දෙනාක් ගහන්නෙත්, ගිහිල්ලා රෑ 2ට 3ට පොලිමේ ඉඳගෙන තමයි අපේ කට්ටියත් එහෙම කරන්නේ. ඒක තමයි දැනටත් පවතින ක්‍රමය. නමුත් අපි ක්‍රමයක් ලබා දීලා තිබුණා හැම ඉන්ධන පිරවුම් හලකම ප්‍රාදේශීය ලේකම්වරයාගේ බල ප්‍රදේශක එහෙම නැත්නම් පොලිස් බල ප්‍රදේශක
ප්‍රදේශික එක ඉන්ධන පිරවුමලක් පමණක් විශේෂයෙන්ම රෝහල් වලට අවශ්‍ය ගිලන් රථවලට ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කරන පොලිසියේ හෝ හමුදාවේ රථවලට අපෙන් ඉල්ලීම් කළ තිබුණා විශේෂයෙන්ම මේ අධිකරණ පද්ධතියේ ඉන්න පිරිස් පිළිබඳව නමුත් අපි ඒ කිසිවකට දුන්නේ නැහැ අත්‍යවශ්‍ය සේවා සඳහා පවත්වාගෙන යන ගිලන් රථ සඳහා පමණමයි අපි ඒ කටයුතර අවසර ලබා දීලා තිබුණේ ඒ නිසා අද ඉඳලා අපි මේ පිළිබඳව වඩාත් නිරීක්ෂණය කරනවා පරීක්ෂණ කටයුතු කරනවා එහෙම කවුරු හරි වෙනත් ක්‍රමයක් සිදු කළා තියෙනවද කියලා පැහැදිලිව කියන්න ඕන වෙළඳ පොලේ වටිනාකමට අඩුවෙන් සතේ කඩුවෙන් කිසිම මොහොතක අපි ඉන්ධන ලබා දීලා නැහැ ඒ නිසා ඉදිරියටත් ඒක කටයුතු කරන්නේ නැහැ කියන එක ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට අපි ඉදිරිපත් කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි මේක දිගින් දිගටම මාධ්‍ය මේක නොදැන නෙවෙයි මාධ්‍ය මේක දැනුවත්ව තමයි මේ දිගින් දිගටම මේ මන්ත්‍රීවරුතුර වෛරය ඇති කිරීම සඳහා වෛරය ඇති කිරීම සඳහා සමහර සමාජ මාධ්‍ය තුල වෛරය හිතාමතා ඇති කිරීම තුල කරපු කාර්යයක් කියලා කියනවා ඒ නිසා ඔබතුමාගේ වගකීමක් තියෙනවා එවැනි ආයතන වලට කතා කරලා ඒක නිවැරදි කිරීමටත් ඔවුන්ට නිවැරදි කිරීමට කටයුතු කරන්නේ නැත්නම් විශේෂයෙන් මේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පියවර ගන්න කියන එකත් මේ වෙලාවේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම කරු කතානායකතුමනි අපි ඊයේ ඉල්ලීමක් කරා පෙට්‍රල් වලට රැඳිලා ඉන්න එපා කියලා ඒ රැඳිලා ඉන්න එපා කියලා ඉල්ලීම කරේ ඊයේ වෙනකරත් ඒ නෞකාව අපිට ගන්න බැරි වෙලා තිබුණා ඒ නිසා තමයි අපි ඉල්ලීම කරේ දවස් 3ක් යනකම් පෙට්‍රල් සඳහා ඉන්න එපා කියලා. නමුත් මට හිතා ගන්න බෑ පෙට්‍රල් සඳහා පෝලිම් වල ඉන්න එපා කියද්දිත් විශේෂම අපි පොලිසියට දැනුවත් කළ තිබුණා අද දවසෙත් අපි දකිනවා විශාල වශයෙන් පෙට්‍රල් සඳහා විශාල පෝලිම් තියෙනවා. මේ පෝලිම් වල හිටියට අද දවසේ අපිට නිකුත් කරන්න පුළුවන් කමක් නෑ පෙට්‍රල්. ඩීසල් සම්පූර්ණයෙන්ම නිකුත් කළා තියෙනවා. දැන් ඊයේ රාත්‍රී 10 මාට තමයි ගරු අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමාත් කතා කරලා මහ බැංකුවෙන් එළියට ඉර නෞකාවට මුදල් ටික ගෙව්වේ. අද උදේ 8 මාට තමයි මේ නෞකාව අපේ වරායට ආවේ. ඒ නිසා අද රාත්‍රී කාලේ වෙනවා මේ නෞකාවෙන් ඉන්ධන ටික ගොඩ බාන්න. ඒ ගොඩ බාල ඉවරලා දවස් දෙකක් යනවා අනිවාර්යයෙන්ම මේ හැම ඉන්ධන පිරවමකට පෙට්‍රල් ටික ලබා දෙන්න. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලන කාර්යු වෙන්න ජනතාවගෙනුත් රැස් වෙලා ඉන්න එපා. මොකද කිසිසේත්ම අද දවසේ පෙට්‍රල් ලබා දීමට ක්‍රමයක් අපිට නැහැ මේ පිරවමල් වලින්.